ගයිස් මම ආයෙත් ගෙදරට ඇවිල්ලා තියෙනවා. හේතුව තමයි මේ මම දැන් ඇවිල්ලා තියෙන ඊළඟ දවසේ මේ ඊට පස්සේ දවසේ තියෙනවා කිව්ව වැඩ ටිකක් කරගෙන ගෙදර ඇවිල්ලා ඉන්නේ. හරිද? දැන් මට මම ඊට පස්සේ ඊයෙ මේ වීඩියෝ එක එඩිට් කරන්න ගියාට පස්සේ මට මේ ප්‍රශ්නයක් ආවා. පොඩි වීඩියෝ එක ලොස්ලාම චන්, ඒ කියන්නේ පොඩි ප්‍රශ්න වගේක් වීඩියෝ එකේ ඔඩියෝ එකේ ප්‍රශ්න වගේක්. ඉතින් එහෙම එපි ෆාම් මොකද්ද මේ අපේ ක්‍රීප ෆාම් එකේ හදපු තනි කරම එපිසෝඩ් එක විනාශයි. අපරාධයක් ඇත්තට මේක. ඉතින් පැයක් වගේ ලොකු කාලයක් අරගෙන ඕගොල්ලොන්ට පැයයි විනාඩි 20ක් කාලයක් අරගෙන ඇත්තටම මේ හොඳට කියලා දීපු හොඳ එපිසෝඩ් එකක්. නමුත් ඉතින් එහෙම දෙයක් වුණා. දැන් මම යන්නේ, දැන් අතන ඉඳන් මම මෙහෙට ඇවිල් ඉවරලා මම දැන් යන්නේ මේ ඕගොල්ලොන්ට කොහොමද ෆාම් එක කියලා කියන්න. ඉතින් අපි පරණ ගේති පිච්ච පැත්ත ඉඳන් මේ පැත්තට මෙන්න මෙතනට ආවිලා මෙන්න මෙහෙ තමයි මම හැදුවේ. ඒකට හේතුව තමයි ගයිස් මෙන්න මෙතන තියෙනවා මුහුද. ඉතින් මෙන්න මේ මුහුද නිසා මට ගොඩක් එෆිෂන් කරගන්න පුළුවන් මේ ෆාම් එක. ඉතින් ඕගොල්ලෝ දන්නේ නැති මෙන්න මේ වගේ ඒරියා එක යට අනිවාර්යයෙන්ම කේව් එකක් තියෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මොබ්ලා මේ පල්ලෙහායි ෆෝන් වෙනවා. නමුත් මෙන්න මේ මුහුද යට මොබ්ලායි ෆෝන් වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒ කියන්නේ ගැඹුරු මුහුද යට. හරිද? එතකොට අන්න ඒ කාරණාව නිසා ඒ පල්ලෙහා මොබ්ලායි ෆෝන් වෙන්නේ නැති නිසා අපි ඒ ෆීන්නකොට ෆෝන් වෙන්නේ මොබ්ලායි ෆෝන් වෙන තැනක් තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන විතරයි එකම තැන මොබ්ලාට ෆෝන් වෙන. ඉතින් අන්න ඒ නිසා ඒගොල්ලෝ මෙතන ෆෝන් වෙනවා. ඉතින් අන්න ඒ නිසා මම හොයාගෙන ආවා. ඉතින් මම මෙතන මුහුද හොයාගෙන ඇවිල්ලා මෙතන ඕගොල්ලෝ පේන ඇති මම මෙතනට ආපු ගමන් ෆාම් එක වැඩ කරනවා. ඉතින් කලින් ෆාම් එක වැඩ කරලා මෙතන තිබුණේ නැහැ නේ මොකක්වත්. මම විනාඩි 15ක් විතර ෆාම් එකේ ඒකේ ඉඳලා හොයාගත්ත ස්ටැක් 4ක්ද 5ක්ද මට ස්ටැක් 6ක් නොයි වගේ ගානක් මම රොකට් හදාගත්තා. මට මතක නැහැ. ගොඩාක් හදාගත්තා. ස්ටැක් බර ගානක රොකට් හදාගත්තා මම. ඉතින් මේකෙත් ඇටි ටිකක් මේ එන්ඩ් චේස් එකෙත් ඇටි. මේදි මෙතන මොකලොනේ පෙන්නේ ෆයර් වර්ක් රොකට් 64 වුම් මෙතන කීයක්ද තිබිලි වෙලා තවත් 7ක් මෝ තියෙනවා ස්ටැක්. ඉතින් මේකෙ තියෙනවා තව ගෙදරත් ඇටි. ඉතින් මම විනාඩි 10ක් විතර ඉඳලා තමයි ඒ ඔකම කරගත්තේ. ඉතින් ඒක මේ ෆාම් එක ඉච්චර එෆිෂන් විදියට මම හදපු නිසා. මම ඔයාලට අද දැන් කියලා දෙන්න යන්නේ මේකෙම මට දැන් ආයි ෆාම් එක හදන්න බෑනේ. මේක කොහොමද කරන්නේ කියලා. ආ මෙතන බෑ යන් 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 යන්. තාවඩින් ගේම් පුපුරනෝ ක්‍රීපර් කෙනෙක් මං ගාව. ඉතින් ගයිස් ඕගලොන්ට පේන වැටි මේ සාදේව මරලින්. මේ වකුළු එළියට බැස්සේ මම හිතපු නිසා. හරි. ඉතින් ගයිස් මෙතන තියෙනවා චෙස් 18ක්. ඉතින් චෙස් 18ක් හදලා මෙන්න වගේ ඩබල් චෙස්ට් හදලා මෙන්න මේ විදියට උඩට දාලා ඊට පස්සේ මෙන්න මේ විදියට හොපර්ස් ගහලා තියෙන්නේ මෙන්න මේ පැත්තට යන්න. මෙතන තියෙනවා හොපර්ස් මෙතන 3යි 3යි 6යි 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 මෙතන 9යි. ඕගොල්ලෝ එකතු කරගන්න. හොපර්ස් තියෙනවා එන්නේ ප්‍රමාණය. ඊට පස්සේ මෙන්න මේ ටික මෙන්න මෙහෙම ගහලා තියෙන මෙන්න මෙතන මෙන්න මේ පැත්තට හිටින මේ හැම හොපර්ස් එකම 3 by 2 ඒරියා එකක් හොපර්ස් ගහලා තියෙන 3යි 3යි 9යි. ඊට පස්සේ මෙන්න මේ ඒරියා එක මෙතන બ્લોක් 7ක් දිග සහ બ્લોක් 7 બ્લોක් 9 පළල වෙන විදිහට තමයි මේක හදලා තින්නේ. બ્લોක් 9ක් දෙක બ્લોක් 7ක් පළනත් ඒක ප්‍රශ්නයක් නැහැ. කොහොමරි ඔන්නෝම තමයි. 7 9 කියන එකට තමයි ඔක හදලා තින්නේ. උඩ කියන ඒරියා එකේ ඕගොල්ලන්ට මෙන්න මෙතන සෝල් සෑන්ඩ් කැම්ප් ෆයර් මේ එකක් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මෙන්න මෙතන තියෙන සෝල් සෑන්ඩ් කැම්ප් ෆයර් 9ක් තියෙනවා. ඊට පස්සේ උඩට ගිහිල්ලා එහෙම හදලා තින්නේ. දැන් මට මේක සම්පූර්ණයෙන් මෙහෙම ඉන්ට්‍රොඩියුස් කරලා එහෙම ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න පුළුවන් එකක් නෙවෙයි. ක්‍රීප් රොකට් මොකද්ද? Oh my god වතුර කරදරය. ක්‍රීප් ෆාම් එක sorry ගන් පවුඩර් ෆාම් එකක් කියලා කියන්නේ. ඉතින් ගන් පවුඩර් ෆාම් එකක් කියලා කියන්නේ ටිකක් රෙඩ් ස්ටෝන් අරගෙන ඔයා ගේම් එකේ ඉඳලා ඉවරලා ගේම් එකේ ටිකක් ඔය ඈර්ලි ගේම් එකේ ඉඳලා ඊට පස්සේ ටිකක් කැවිල්ල ඔයාලා ගේම් එකට ටිකක් එන්ඩ් එකට හැම ගේම් එකට එන්ඩ් එකට ඔයා මේ වගේ විදිහට මුලින් ගියා නම් ඔයා ඒ කියන්නේ අපි මේ වගේ රෙඩ් ස්ටෝන් වලින් වැඩ කරන්න ගන්නකොට ටිකක් ගොඩක් ඔයා බිගින කෙනෙක් විදිහට ෆස්ට් ටයිම් වගේ වෙන දෙයක්. ඉතින් ඒ නිසා මේක මේ වාට මට හැම තපරෙන් දෙකෙන් කියලා දෙන්න බෑ. ඒක නිකන් මේ ටික එක මේ පැත්තට එන්න ඕන. නිකන් ඒක නිකන් අපරාධයක් වගේ වෙනවා. ඉතින් මෙතන තියෙන guys repeaters and competitors. ඉතින් මෙතන මේ තියෙන repeater මේ තියෙන competitor එක. එතකොට මෙන්න මේ switch එකක් මෙතන sorry lever එක මෙතන තියෙන්නේ. මේ lever එක ඇවිල්ලි වෙලා power source එකක් වෙනවා. Minecraft එකේ තියෙන එක power source එකක්. මට මතක නැහැ lever එකේ කොච්චර power එකක් දෙනවද කියලා. හරියද? මොකද මම redstone වැඩ කරේ නැහැ කාලෙකින්. මට ඇත්තටම මතක නැහැ. මෙතනින් අපිට power එක බලා ගන්න පුළුවන්. මම හිතන wire වල තමයි power එක බලා ගන්න පුළුවන් ඉන්නේ. මේකේ බලා ගන්න පුළුවන්. හරියද? ඉතින් ඔයා දැන් මේ competitor එකකින් වෙන්නේ වෙනම කාරණාවක්. එතකොට අපි repeat එක ගැන කතා කරොත් ඔබට පේනදි මම මේ repeat එක උඩට මෙන්න මෙහෙම ගියොත් මෙන්න මෙහෙම ගියොත් අපිට ඊතලයක් වෙනවා. මේ ඊතල මෙතනට තියෙන්නේ. මේ පැත්තට හැරුණම මේක ඊතලෙත් මේ පැත්තට තියෙනවා කියලා පේනවා. හරි. දැන් මෙහෙම ඉඳන් බැලුවට ඊතල එක පේන්නේ නැහැ. හරිද? උකර පේන්නේ. ඉතින් මෙන්න මේකෙදි වෙන්නේ මේක සර්කල් එකක්. මේක ඔගොල්ලෝ මේක ක්ලොක් එකක් නේ හදලා තියෙන්නේ. ඔගොල්ලෝ පේනදි මේක මෙහෙන් ගිලා මෙහෙම යනවා. දැන් මෙන්න මේ රිපීට් එකේ මෙන්න මේ විදිහට තියෙනවා ටික එකක්. ඔගොල්ලෝ ඔන්න බලන්න. 1යි ඔන්න විතර. හරි. දැන් 1යි 2යි 3යි 4යි. ආයෙත් දැමුවා 1යි 2යි 3යි 4යි. මෙන්න මේ කාරණාව තමයි මෙතන වෙන්නේ. ඒ කියන්නේ මේක ටික 4ක් තියෙනවා. මේකේ තප්පර 60ක් තමයි normal තියෙන්නේ. එතකොට මේක slow ම දාලා තියෙන. එතකොට ඒක මිදි තප්පර වලට වෙන මිදි තප්පර
ගානක් තමයි දැන් මෙතනින් යන්නේ. ඒ කියන්නේ දැන් මෙතනින් ඔයා හිතන්න මේ අපි liver එකෙන් දෙන්නේ power එක 1ක් කියලා. ඔයා නෑ අපි හිතමු 10ක් කියලා. මෙන්න මේ power එක 10 මෙන්න මෙතනින් අපි wire එකක් ඇද්දොත් මේ තියෙන්නේ redstone wire එකක් මේ තියෙන්නේ මේ රතු පාටට. එතකොට මෙන්න මෙතන නම් power එක 10 දෙන්නේ මේ liver එකෙක් නම් මේ liver එකේ මෙන්න මෙතන 10යි 9යි 8යි 7යි 6යි 5යි. ඔන්න ඔය විදිහට ඒ කියන්නේ අඩුවේවි දුරට යන්න ඔය ඔයේ power එක අඩු වෙනවා. අන්න එතකොට අපිට ආයෙ රිද්ද වෙනවා. එතන දැන් 10 තිබ්බනම් ආයෙත් එක වෙන තැන තියෙනවා. අපි ආයෙත් එන්න එතනින් රිපීට් එකක් අරගෙන ඉවරලා අපි ආයෙත් එතනට දාලා ඉවරලා ඒ 10 ඒක වෙච්ච තැනට අපි ආයෙත් දානවා. ආයෙත් එතනින් 15ක් වෙනවා. ආයෙත් එතන 10ක් වෙනවා. ආයෙත් ඉගට යනවා. අපිට ඔන්න ඔය ක්‍රමයට ඕක කරගෙන යන්න පුළුවන්. එතකොට මෙතන වෙන්නේ ඔයා හිතන්නකෝ liver එකෙන් දෙන power එක මෙතන 1ක් කියලා. එතකොට මෙන්න මේකෙන් කරන්නේ. මෙන්න මේ comparative එකෙන් කරන්නේ. දැන් ඔයා දැන් අර කෙදිවේදී වුනේ දැන් 10 නම් මතන මුල දුන්නේ ඒක 9 8 7 6 ගිහිල්ලා එකට ආවට පස්සේ ආයෙත් එක එහා පැත්තෙන් අපි රිපීට් එක ගැහුවා ගහලා ආයෙත් වයර් එකක් දැම්මට පස්සේ එහා පැත්තට ආයෙ 5 10ක් වෙනෝනේ. දැන් comparative එකෙන් වෙන්නේ දැන් මේ පැත්තේ තියෙන්නේ එකනේ. එක තියෙන තැනට අපි ආයෙත් ගැහුවට පස්සේ අරකේ මුල තිබුණ 10 නිසා 10 එනවා රිපීට් එකේ. comparative එකේ එන්නේ එක තිබිච්ච තැනට ආයෙත් ගැහුවොත් එක තමයි එන්නේ. ඒ කියන්නේ මෙතන නම් මෙන්න මේ બ્લોක් එකේ නම් power එක එකක් තියෙන්නේ. මෙතනින් comparative එක ගහලා මෙතනින් ආයෙත් වයර් එකක් ගහුවොත් මේ පැත්තේ තියෙන power එක තමයි මේ පැත්තට copy වෙන්නේ. හැබැයි repeat එකකින් මෙතන තියෙන්නේ එක නම් power එක වැඩිම මෙතනින් පටන්ගෙන තියෙන්නේ 10න් නම් මෙතෙන් රිපීට් එකක් ගහලා මෙතනින් ආයෙත් වයර් එකක් දැම්මහම මේකයි 15ක් වෙනවා. ඉතින් මේක ටිකක් තව වෙනස් විදිහට අපිට මේක තාපාවිච්චි කරන්න පුළුවන් මේක මේ රිකම්පරටර් එක. එතකොට මේ රිපීට් එකෙන් මෙතන කරලා තියෙන්නේ එක අපි මෙන්න මේක මේ විදිහට මෙන්න මෙහෙම අරන් යනවා. මේක ස්ලෝ කේ අරන් යන්න ඕන නිසා තමයි මේක අපි මිලි තප්පර ගාන වෙනවා අඩුවම තප්පර ගාන වෙනකන් අරගෙන තියෙන්නේ. එතකොට අපිට මේක ඕනම් තව අඩු කරන්න පුළුවන්. ඔහොම කාරණා ගොඩක් තියෙනවා. මේක රෙඩ්ස්ටෝන් කියන්නේ මේක දිග කාරණා මම මෙච්චර පැහැදිලි කරේ නැහැ එපිසෝඩ් එකේ. නමුත් මට මේක පැහැදිලි කරන්න මෙච්චර හොඳට පැහැදිලි කරන්න හිතුණා. නමුත් මේක එහෙම ටිකක් බැරෑරුම් කාරණාවක්. මම මේකට වෙනම එපිසෝඩ් එකක් කරනවා මේ රෙඩ්ස්ටෝන් සහ මේ මැෂින් ගැන මයින්ක්‍රාෆ්ට් එකේ. ඒක අපි ඉස්සරහට කතා කරමු. සර්වයිවල් එකේ හරියද? ඉතින් මෙන්න මේ විකේ වෙන්නේ මේකේ තියෙන පවර් එක මෙහෙම කොපියල කොපියල හොමොම යනෝනේ දැන් මේකේ. දැන් මේ කාර ඒකයි වතන වෙන්නේ හරියද? දැන් අර පවර් එක මේක දිගේ හොම යනවා. එතකොට මේ පල්ලෙහා මෙතනින් අරකට ගිහිල්ලා ආයෙත් යනවා. එතකොට පල්ලෙහා තියෙන සෙන්සර්ස් වලට ගිහිල්ලා ඒ සෙන්සර්ස් වලින් හොමොම වෙලා ඒක අපි වෙන දවසක අපි මේක ගැන කතා කරමු හරියද? මම මේක ඔයගොල්ලෝ වෙන දවසක මේ සීන් එක කියලා දෙන්න. එතකොට අපි දැන් අපිට මෙහෙම වතුර යට මේක ගහන්න පුළුවන් මන් දන්නේ නැහැ. ඊ වැඩ කරන්නේ නැති කියලා දැන් මේ වෙලාවට. මේක ගයිස් ඔටෝ ෆාම් එකක්. රෙඩ්ස්ටෝන් වලින් අපි පාවිච්චි කරන ඔටෝ ෆාම් එකක්නේ. එතකොට ඇයි මේ? ඕ ඩියුරබිලිටි එක එකයි තියෙන එකෙන් යන්න බෑ. ඉතින් මං ඔයගොල්ලෝ දන්නවනේ මං එකක් හදන් ආවා කියලා. එතකොට අපි AFK ඉන්නකොට මෙතන වෙන්නේ අතන දැන් මේ ක්ලොක් එක නිසා මේක ඔටෝ වැඩ කරනවා. මෙන්න මෙතනින් ඔටෝ ඕගොල්ලන්ට ටිකක් ගියොත් ඔහොම බලන් ඉන්න මේගොල්ලෝ මෙතනින් බිමට වැටෙනවා. මට පෙන්වන්න විදියක් නැහැ. දැන් පේන්න. මෙන්න මේකේ තියෙන වතුර වලින් අතන ඔටෝ වතුර තපර ගානකින් මේවිලා ඕ ක්‍රීපර් කෙනෙක් එහෙම පුබුලයි. තප්පර ගානකින් එහෙම මේවිලා තප්පර ගානෙන් තප්පර ගානට අර තියෙන වතුර එක මෙහෙට ගලාගෙන එනවා. ඒ ගලාගෙන එන නිසා මේගොල්ලෝ උඩ ඉන්නකෝ උඩ එක මේ පල්ලෙහා තියෙන වතුරකට වැටෙනවා. අන්න ඒ පල්ලෙහා තියෙන වතුරකට වැටෙනකොට ඒ පල්ලෙහා තියෙන මෙතන ඒරියා එකේ වතුර තියෙන නිසා ඒගොල්ලන්ට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. 0% ඩැමේජ්. හරිද? මෙන්න මේ කටිය ඊට පස්සේ ඔතනින් ඔතන තියෙන වතුර පාල පල්ලෙහා මේ මැද තියෙන සිදුරට ගලාගෙන එන නිසා ඒගොල්ලෝ වතුර පාර දිගේ ඒගොල්ලෝ ගහගෙන විල්ලිවලා පල්ලෙහා තියෙන මෙන්න මේ සෝල් කැම්ප් වලට එනවා. එතකොට මෙතනින් ඒගොල්ලෝ පිච්චෙනවා. මේගොල්ලෝ පිච්චුනාට පස්සේ ඒගොල්ලෝ මැරිලා ඒගොල්ලන්ගේ තියෙන ඒගොල්ලන්ගේ තියෙනනේ කිල්ලුනාට පස්සේ හම්බෙන දේවල් ටික තියෙනනේ. අන්න ඒක මෙන්න මේ චෙස්ට් එකට වැටෙනවා. ඒ වැටෙන චෙස්ට් එකෙන් අපි මෙතනින් හොපර්ස් ගහලා තියෙන නිසා මෙන්න මේ අග චෙස්ට් එකට නිකන් මෙනවා. පේනවනේ මම මේ හිටපු ටිකට මේ නිකන් කැරක් කැරගෙන හිටපු එකට වා හිතන විනාඩි 10ක් වගේ AFK හිටියම. හරිද? දැන් මම මේ හරිය නැති වුණාම මේක මේ විදිහට සත්‍යයෙන්ම මෙහෙම වැඩ කරන්නේ නැහැ ලොකුට. හරිද? දැන් AFK දිම සෑහෙන ලොකු ප්‍රමාණයක් වෙනවා විනාඩි 10 AFK එකෙන් ගොඩක් හිටියා. ඉතින් මම මේක ගැන ඒ නිසා ඔයගොල්ලන්ට අනිවාර්යෙන් කියලා දෙන්න මේකක් ගොඩාක්ම efficient farm එකක්. ඉතින් ඔයගොල්ලෝ පේන ඇති මේකේ අපි creepers ලා ඉන්නවා. ඒත් එක්කම තව spiders ලා ඉන්නවා. ඒ જાති දෙක විතරයි මෙතන ඉන්නේ. හේතුව තමයි අපි යෝග creepers ලා විතරක් spawn වෙන විදිහට හදලා තියෙන්නේ. නමුත් spiders ලා spawn වෙන්නේ spiders ලා spawn වෙන්න බැරි කරන්න වෙන කාරණාවක් තව කරන්න ඕන. මම ඒක ටිකක් complicated වෙන නිසා තමයි යෝගලන්ට ඒක කියලා දුන්නේ නැත්තේ. ඒක efficient. ඒක තමයි තියෙන first එකටම efficient එකක්. ඒක ගොඩාක් efficient එකක්. ඊළඟ අර මම කියලා දීපු එක දෙවෙනියට වගේ තියෙන එකක්. ඉතින් ඒක අවුල නැහැ. අන්නෝනි
යඩි 10ක් ඉඳලා අර වගේ ගොඩු ලොකු ප්‍රමාණයක් ඔකට හදාගත්ත කියන ඇත්තටම සෑහෙන ලොකු දෙයක් ඒක. හරි. ඉතින් අපි අපේ එක්ලෝ එක කරගෙන යම් මේ විදිහට දිගටම. ඉතින් එපිසෝඩ් 19 රෙකෝඩ් කරේ දැන් මේක 18 වෙනවා. හරිද? වෙල්කම් බෑක් ටු ද මයින්ක්‍රාෆ්ට් වයිල්ඩ් ගයිඩ් එපිසෝඩ් 19 නෙවෙයි. මේක 20 වෙන්න හිටියේ. මේක දැන් 19 වෙනවා. හරිද? ඕකේ. දැන් මෙතන අපේ මේ එක තියෙනවා මේ අපේ ජංගල් එක අපි යන් ඉතරහට. ඊළඟ කාරණාව තමයි Black Ops එක ඉල්ලුවා Call of Duty Black Ops එක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. හෙට ගේනවා gameplay එක. Guys මෙතන තියෙනවා සවාන විලේජ් එකක්. මේක ලස්සන සවාන විලේජ් එකක් ඕගොල්ලන්ට පේනවා ඇති. මම හිතන්නේ මම මේක ආපු පැතම මට මතකයි මං සවාන විලේජ් අර එපිසෝඩ් එකෙන් 20කට මං හිතන්නේ එහා පැත්ත සවාන විලේජ් වලට හම්බුණා. ඉතින් අපි යන් අපිට අවශ්‍යක තාම හම්බුනේ නැහැ. මේ අර මං හිටපු තැන වටේ එතනම ඉන්නේ. හරිද? අතනින් ආවට එතනටම තමයි ආය ඇවිල්ලා. මං දන්නේ නැහැ ඇත්තට ලඟුනේ කොහොමද කියලා. හරි? Wow. It's really good. ඊළංකාරණාව තමයි මේ ලයිට් එකේ පාවිච්චි කරන ඊළංකාරණාව. දැන් අපි සාමාන්‍යයෙන් ඇවිදිනකොට මෙච්චර ඉක්මනට චංක් ලෝඩ් වෙන්නේ නැහැ ගේම් එකේ. නමුත් අපි රොකට් එකකින් මේ දිර යනකොට ඉක්මනට චංක් ලෝඩ් වෙනවා. ඉතින් අන්නේ කාරණාව නිසා ඔයාට ගේම් එක ලැග් ඉෂුව එකක් පොඩ්ඩක් එන්න පුළුවන්. සාමාන්‍ය මයින්ක්‍රාෆ්ට් එකේ අලුත් චංකියක් ලෝඩ් වෙනකොට මයින්ක්‍රාෆ්ට් එක ලැග් වෙනවා. ඉතින් ඔයාට දැන් හිතෙනවා ඇති අනිත් ගේම් අනිත් දැන් ඉස්සරම ගේම් තමයි දැන් ගේමින් ඉන්ඩස්ට්‍රි ගේම්ස් ගැන දැනුමක් තියෙන කෙනෙක් යම් කිසි දැනුමක් තියෙන කෙනෙක්ට තේ නැති අපි හිතපු දැනටම ආවේ මං හිතා. ඉස්සර ගේම්ස් වල තමයි අපි ළඟට යන්නකොට ඒ ගේම් එක ලෝඩ් වෙන්නේ. ඒ ඉස්සර ගේම් වල. ඉස්සර ඒ කියන්නේ ලොකු සිස්ටම් තිබුණ නැති නිසා එහෙම තමයි ගේම් එක දෙකෙන් ළඟට යනකොට තමයි ගේම් එක ලෝඩ් වෙන්නේ. මෙතන දිනවා ගයිස් පෝටල් එක. ඔකේ අපි බලමු මොනවද තියෙන්නේ කියලා මේකේ. ඒක වැලි යට මං හිතන්නේ තියෙන්නේ બ્લોක් එකකුත් නැහැ. කිසිම બ્લોක් එකක් බලා ගන්නත් බැහැ ඒකේ. යට යතේ වතුරේ මං හිතන්නේ. මට ඔය ගෝල් બ્લોක් එකට ඕක හරන්න බෑ. ඉතින් ඔයාලට හිතන විදිහට නිකන් හිතෙන්නේ නැති දැන් අලුත් ගේම් වල ওই කාරණාව නැහනේ. ළඟට යනකොට ලෝඩ් වෙන ගේම් ගහන්නෙත් නැහැ. දැන් එහෙම ගේම් එකක් තිබ්බොත්. එහෙම තියෙන්නෙත් නැහැ. ඉතින් ඇයි තාම Minecraft එකේ මෙහෙම කාරණාව කියලා ඔයාලට හිතුවොත් සරලවම ඇතම කාරණාව දැන් අනිත් ගේම්ස් වල එකක් මැප් එක මෙච්චර ලොකු නැති වෙන්න පුළුවන්. අපි එහෙම හිතමු එක. දෙක બ્લોක් එකෙන් બ્લોක් එකකට ප්‍රෝග්‍රෑම් කරලා නැහැ ඒවයි. දැන් උදාහරණයක් විදියට ගත්තොත් Cry Engine එක Crysis game එක අදපු Cry Engine එක ඇවිල්ලා ගහක කොලෙන් කොලේටම ප්‍රෝග්‍රෑම් කරපු engine එකක්. ගොඩක් ඔය Crysis එහෙම ගහන්න කටි ආස ඒකයි මරු. ඒක ආයේ අවුරුදු 15කට පස්සේ වැඩි මං හිතන්නේ ගේම් එක. මං දන්නේ මට නැහැ නේ. ඉතල වෙන්නේ මට මතක නැහැ. කොහරි පරණ ගේම් එකක්. නමුත් අතරත් ගේම් එක සුපිරි Cry Engine එකේ ගේම් එකක් මරු. ඔය Far Cry 1 එක Cry Engine එකේ ගේම් එකක්. කොලෙන් කොලේට ප්‍රෝග්‍රෑම් කරලා තියෙන නිසා අර ඒක කොලෙන් කොලේට ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා කියන්නේ ඔයා ගේම් කෙනෙක් නම් ඔයා දන්නවා මේ. ඕකේ ගයිස් අපිට හම්බුණා ඒත් එක මේ Desert Village එක. Tree City එකක් ඔයා මෙහෙම ගැහුවට පස්සේ එකතන ටක් ගාලා break කරන්න පුළුවන්. හරිද? ඉතින් මම මේක ආපු village එකක්. මේ කොළපාටද මට මතකයි අර මේ වෙකේදී මං ආපු village එකක්. ඔයාලා දන්නේ. ඉතින් මම මේ village එකෙන් තමයි අපේ මෙන්න මෙතන තිබිච්ච මැද තිබිච්ච terracotta block ටික කොහෙද මං අරගෙන ගියේ. නෑ අර අන්න අර පැතන් නැතන කොහෙද. මෙන්න මේ characters වලට ඔයාලා damage වෙන පරිසම් වෙන්න. ඉතින් මෙන්න මේවයි මෙන්න මේ වගේ clay ball එකක් ඔයි පාන් ඔය වගේ බලා ගන්න පුළුවන් මෙන්න මේකේ. ඒත් එක්කම බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ characters ඉඳපු මල් පොඩි ටවට මේ desert village එක ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක මෙතන village දෙකක් මං හිතන්නේ තියෙන්නේ 1 2 මං දන්නේ නෑ. හරි එහෙනම් මං හිතන්නේ දෙකක් එකතරම් ෆෝන් නේද කොහෙද. ඉතින් ඒත් එක මේක උඩට ගියා කියලා ඔයාලට කිසිම වටිනාවක් යමන් කිං යුත්ත කිසිම දෙයක් බලා ගන්න හම්බෙන්නේ නෑ. වංක ගිරිය යන්න වගේ මවුස් එක කරකෝ යන්න පුළුවන් උගලට පේනවා ඇති. මෙන්න මේකේ ඔයාටත් මේකේ වැඩි හරියක් මට පාන් හම්බුනේ. මේ හැම village මේ desert village වල මට කිසිම වටින මොකුත් හම්බුන්නේ නෑ. මේ තියෙන village මේ තියෙන house ඒගොල්ලන්ගේ කිසිම වැඩකට නෑ. මට වැඩකට ඇති දෙයක් හම්බුන්නේ නෑ. හරි. ඔයාලට මේ තාරික දුරක් ගියා රසේ තව village එකක් තියෙනවා මෙතන. අර village එක දැන් බොරු කරන්නේ නෑ කියලා හිතයි මේ. එකයි දෙකයි. මෙතන ළඟ village දෙකක් කියන්නේ මරු. ඕකේ. මෙතනත් තියෙන village එකක්. ඕගොල්ලෝ මේකේ බලා ගන්න පුළුවන් වෙනවා අපිට. මෙන්න මේ වගේ මේ තියෙන්නේ terracotta block. ඉතින් terracotta blocks බලා ගන්න පුළුවන් ඉන්නේ මේ වගේ පැතිවල තමයි. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති ටිකක් අර ඇඳවල් පාට කරලා ලස්සන පොඩක් කර. ශ්‍රීක මිනිස්සු වෙනම ජනපදයක අර ඒක තියෙනවා මේකේ. හරිද? අපි in detail පොඩ්ඩක් එහෙම කතා කරමු. මේ bell එක ගැව්වම මේගොල්ලෝ යනවා ඇඳට. මේකට හේතුව තමයි මේ bell එක ගැව්වම මේගොල්ලෝ මොකකට ගහලා යන්නද? ඕකයි ඉන්නවා පන්නම් පුතේ. මතකනේ කලින් එපිසෝඩ් එක මං කෙලව කරගත්තා. මාතල්ලයක් ගන්න ගිහින් මේ ගහ බෙදලා දින හැටි මාරු ලස්සන. ඒක ලස්සන. ඉතින් Minecraft එකේ හැම બ્લોක් එකක් දැක. يعني මේකේ හැම બ્લોක් එකම කඩන්න පුළන්නේ මේකයි. يعني මේ දැනුම තියෙන කෙනාට මේක يعني ඒ ඉන්ඩස්ට්‍රි එකේ මේ කාරණාව අහන්න ඕන එක්කනට විතරක් මේක තේරෙවි. හරිද? අනික කාරිය තේරෙන්නේ නැහැ මං කියන එක. ඉතින් අර එතකොට මේකේ හැම બ્લોක් එකක්ම ප්‍රෝග්‍රෑම් කරලා හැම બ્લોක් එකම කඩන්න පුළුවන් නේ. يعني එහෙම හදලා දිනවනේ. අර ඒ නිසා තමයි මේක ගේම් එක බරමිට. හරිද? අර ඒ නිසා තමයි අන්න ඒ
ලැග් ඉෂුව එක යවන්න ඕන නිසා තමයි ඇත්තටම මේකේ අවශ්‍ය ප්‍රමාණයට චන්ක් ලෝඩ් කරගන්න ඒ කාරණාව දීලා තියෙන චන්ක් 64ක් ලෝඩ් වෙනයි කියලා ගේම් එකේ සම්පූර්ණ මැප් එකේ චන්ක් ලෝඩ් වෙන්නේ නැහැ. ඔයාලට තේරෙනවද මේක? ඒ කියන්නේ සම්පූර්ණ ගේම් එක එක සැරේ මැප් එක ලෝඩ් වෙලා තිබ්බොත් ඔයාලට මේ ගේම් එක ගහන්න බෑ පුතේ. ඒ කියන්නේ තව ෆාම්ස් හැවිල්ලා ඒ ෆාම් ඔටෝ වැඩ කරන ඕවා හැදුනම මැෂින් අනම්මනම් ඕවා හැදුනම ඔයාලට ගේම් එක ගහන්න බෑ කොහොමත් බෑ ඒක. ඒ තරමට සමහරු කියනවා මයින්ක්‍රාෆ්ට් එකේ වැඩ කරන තියෙන ගේම් එකක් නිකන් පොටු කොටු නමු. අර ඒ වගේ පැත්තෙන් ගත්තොත් පොඩි ලෙජන්ඩ් ගතියක් තියෙනවා. මං හිතන්නේ ඒ වගේ කාරණා නිසා තමයි මයින්ක්‍රාෆ්ට් එක ලෝකේ ගොඩක් ඔන්ලයින් ප්ලේයර්ස්ලා ඉන්න ඇක්ටිව් ප්ලේයර්ස්ලා ඉන්න ගේම් එකක් අතරට ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ඒ වගේ හරි සුපිරිම අවුලන්න අනිවාර්යෙන්ම ඔයා මේ විදියට මයින්ක්‍රාෆ්ට් එකේ ලයිට් එක පාවිච්චි කරනකොට ඒ ලයිට් එකක් ළඟ තියාගන්න එපා, ටිකක් දෙකක් විතර ළඟ තියාගන්න. මොකද ඔයා මේ වගේ හදිසියේවත් මෙහෙම ආගේ ලයිට් එක වාගේ ඩැමේජ් වෙලා මේ වුණොත් ඔයාට එන්න බැරි වෙනවා. හරිද? මොකද ආයි ලයිට් එක තියෙනකොට යනෝනේ යනතන නිකන් කවුද වගේ තියෙනෝනේ කියලා මේ පේනෝනේ. කොච්චර ෆයර් වර්ක්ස් මං අරගෙනත් ඇවිල්ලා තියෙනවද කියලා අර අරකින් ආ. ඕහෝ ඔය වතුර තියෙන්නේ මං අර ෆාම් එක හදන්න ගත්ත වතුර ටික ඔය තාම තියෙන්නේ. channel එකේ නම වෙනසලා තියෙන්නේ held gaming කියලා. held king channel එක තියෙන අපේ අනිත් channel එක held gaming කියලා channel එකේ නම වෙනස් කරලා තියෙන already. what the heck, what are you bro, what, I never see that before machan. oh my god, look at this, oh my goodness, major loco village brother, yo huge village man, madivela udana dilla bro, weda gada nathi katte wadu mata geya hadanna heethila hithuna hemathanakan wala mehema dakkamba man ekena guys man hemadama kiyanne minecraft apita me bedwal design in danna pulan api isata owa gana katha karumu hari hemadama kiyanne minecraft kiyanne loku game ekak etukota explore karanna owa nikan survival ekey kiyala e dige machine tika hadagena ender dragon beat karagena come on bro light එක තියාගෙන මම බලන යකෝ come on man. හරිද? ආ ගේම් එක පුළුවන් තරම් explore කරන්න පේනනේ දින ලසන හරක් ඉන්නෝ තියලා මාමලා නැන්දලා බාප්පලා ටික ඉන්නෝ මෙතනින් අපේ යාළුවා අතන ඉන්නෝ ඔකට යනකොට ගහලා යන්න මත ගන්න. ඉතින් හරිද? මේ ඇතුල බැලුවෝ ගැඩ කරති දෙයක් නම් නැහැ. apple ලගේ යතියෙන් okay මේ එක oh my god look at that මචං මේ village එක මට හිතුනේවත් නැහැ මෙහෙම තියෙයි කියලා. ඉතින් මෙන්න ඉන්නවා මේ වගේ village එකක් වාට early game එකේ හම්බෙනවා කියන්නේ මචං. ඔයා ඇවිල්ලා තරනේ වාසනාවන්ත මිනිසෙක්. you see this මචං මේ බලන්න diamond horse සා මේක සහ iron දෙක. ඉතින් iron ingot දෙක මේක තියෙන්න පුළුවන් ඔයාට chest නනම්ම නම් iron. හරිද? මෙන්න මේ house එකේ බලා ගන්නකොට මෙන්න මෙයාගේ මෙන්න මේ house එකේ තියෙනවා මෙන්න මේ වගේ කට එක තියෙනවා. මෙයා තමයි කම්මල්කාරයා මේ ගමේ ඉන්න. ඉතින් මේ වගේ village එකක් වාඩ වෙලි ගේම් එකේ හම්බෙනවා කියන්නේ ඇත්තටම මේ ආ හරි වාසනාව. ඒ house එකේ ලොකු අඩෝ ඒ raid එකේ ඉඳන් ඒගොල්ලෝ තියෙනවා. මරු ඒ මේ village එක මරුවා. ඒ කියන්නේ මේ වගේ village එකක් වා ඒලි ගේම් එකේ හොවාගට කියන්නේ මේ. ඇත කාරණා මේ වගේ තැන්වල spawn වෙන්නෙත් නැතුව තියහෙද? villagers ලා 10කට වඩා ඉන්නවා. පූසෙක් ඉන්නවා කියන්නේ. පූස ඉන්නේ villagers ලා 10කටද මට 10කටයි 15කට 10කට වඩා මං හිතා. ඊටියම තමයි පූස ඉන්නේ. එතකන් එහෙම නැතුව පූස spawn වෙන්නේ නැහැ. ඉතින් ඔයාට එන්නේ held gaming කියන channel එකේ නම වෙනස් වෙන එක තාම වෙනස් වෙලා නැතුව ඇති. මටත් ස්ටුඩියෝ එක වෙනුවට මට පෙන්වන්නෙත් නැහැ. මාත් ගේම් එකේ ගියාට පස්සේ මට තාම පෙන්වන්නේ නැහැ. sorry youtube එකේ ගියාට පස්සේ මට පෙන්වන්නේ නැහැ තාම. ඉතින් ඉස්සරහට ඔයාට මේ update එකේ මේ විලා එක පෙන්නාවේ. හරි දැනට held gaming කියලා දෙයි මේ මං වෙන කරලා දෙන්නේ held gaming කියලා. අරක held gaming channel එක අපේ ඇති. ගිහිල්ලා බලන්න visit එකක් දාලා යන්න. හරි වාට වටින channel එක. okay guys biome එක නැසල වා 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 වා. අර මට ආයේ එන්න ඕන. මට ආයේ ගිහිල්ලා එන්න ඕන. ලොකක් දෙයිස් මචං. හරිද? ඔමාවා. දැන් අපි ඔමිනෝ. ඉතින් අපි ඔමෙන්නේ දැන් හදන්නේ. ඔන්න බලන්න. plains biome එකක් මේ පැත්තේ. මේ පැත්තේ මේකක්. මේ පැත්තේ පොඩි මේවෙහෙකු තියෙනවා. හරිද? කොහොම වෙනවා? සවායනයකට ආයෙත් change වෙනවා. අතනින් තක්ගාල සවායනයකට change වෙනවා. ඒ සවායනයකට change වෙනවා. ඊට ආයෙත් කොහොම ගියා? මේ පැත්තේ සවායනයක මේ පැත්තේ සවායනයක මේ පැත්තේ river එක මැදින් ඔහම අවා ගන්න image එක ආයෙත් මෙහෙම එනවා. ආයෙත් මෙතනින් බලන්න සවාන ගහක් වගේ හැදිච්ච මේ වගේ ගහක් එක්ක ආයෙත් plains village එකට ආයෙත් change වෙනවා. ඔය ආයෙත් එකම sunflower plains එකක් මෙතන තියෙනවා. හරිද? sunflower plains එකක් මෙතන තියෙනවා. ඒත් එක්කම මෙතන තියෙනවා guys our cherry glow biome එකක්. what is this? තව ටිකක් උඩට ගියාට පස්සේ village out post එකක් වාර මෙතනින් බලා ගන්න පුළුවන්. ඕවා යනවා. මම මේකේ මෙන්න මේකෙන් ඇලිලා දෙන්නෙක් හම්බුණා මට. මම මේ ආපු එක ඇලිලා දෙන්නෙක් මට හම්බුණා මේකෙන්. මේගොල්ලන්ට ඇවිල්ලා ගහලා ගියා මේ village out post එක දෙනකොට. වා ටිකක් මොලේ තියෙන මිනිස්සෙක් විදියට ඔයා මෙන්න වගේ උඩින් එන්න. හා දැන් අරයා කමාව මරන්න. අර උඩින් එන්න. මම මේක ගැහුවේ මගේ එක ඇලි කෙනෙක් නැති වුණා. ඊට පස්සේ ඕක හොයන්න දැන් මම උඩ ගැහුවේ. උඩට ගියේ බලන්න මෙන්න මේ වගේ ගිහිල්ලා අර මෙන්න මේක ඇතුළට ගිහිල්ලා ඔය සින chest එක ගන්න. chest එකේ තියෙන දේවල් ටික ඔය උඩට ඇතුළට යන්න බ්ලොක් ගහලා. ඔය පල්ලෙහෙන් යන්න ගියොත් ඔයාට
සතුවම් මෙතාට එසී හෙරැන්දම්බේ බාපවත් මතක් තාට ඒකින් ඔක ගයිස් මෙතනින්න හෝසස් ලා ඉතින් මම මේ හරි කෝඩිනේට් ගත්තදකොට මේ හෝසස්ලා නිසාමද කොහෙද ලස්සන හෝසස්ලා ටිකක් මෙතන ඉන්නවා මේ හෝසස්ලා ටික මට වැදගත් වෙනවා මේ හෝස් මේ මොකක්ද දන්න බ්‍රීත් කරන්න ඉස්සරහා අපි බ්‍රීත් කරමු හෝස්ලා මං හිතන්නේ එපිසෝඩ් කට්ටි කරලා තියි කියලා වෙනස් වල බලමු හෝස්ලා අපිට බ්‍රීත් කරන්න ගොඩක් මේ يعني එයාගේ ස්පීඩ් එක වැඩි කරගන්න මේම ලහන කරලා හරිද ඉතින් විල් සී මචං මම හොයන්නේ ගයිස් ඩෙසර්ට් ටෙම්පල් එකක් බට් මට තාම ඩෙසර්ට් ටෙම්පල් එකක් හම්බුනේ සාමාන්‍ය ඩෙසර්ට් ටෙම්පල් එකක් හොයාගන්න ටිකක් අමාරුයි මොකද ඩෙසර්ට් ටෙම්පල් එකේ ඕගොල්ලෝ ඩෙසර්ට් ටෙම්පල් එකට යන විදිය කියන්න ඕන සහ ඒකේ තියෙන දේවල් ටික හොයා ගන්න විදිය කියලා දෙන්න ඕන මොකද ඔයා ඩෙසර්ට් ටෙම්පල් එක ඇතුළට ගියරව සරලව මුකුත් බලා ගන්න බෑ හිස් රූම් එක පොඩිම පොඩි හිස් රූම් එකක් වඩ බලා ගන්න පුළුවන් යන්න දොරක්වත් නෑ අඩුම තරමේ ඔයා කොහෙන් හරි හාරගෙන දොරකට ඒ පේන බිල්ඩින් එක තියෙනවා ඔයා බලලා යන්න ඕන මේ බ්‍රෝ බ්‍රෝ මම මේ ගැන කතා කරන්නේ නෑ සහෝදරයා මම මේක කපන්න මේක හාරන්න විඳ දුක දන්නේ මම විතරයි මේ කන්ද මේ උඩට වෙනකන් තිබිච්ච කන්ද මම හැරුව මෙතනට වෙනකම්ම පේනෝනේ මේ කමේ ඊළඟ කන්ද මේ කන්ද මේ කන්ද මම හැම බ්ලොක් එකක්ම නැති වෙන්න හැරුව මේ බ්ලොක් දෙක මට මිසලා තියෙන කොහොම හරි හැරුවා හරිද මචං වා හිතන්නකෝ මේ මගේ බඩු ටික තාම මේ මෙහිම තියෙනවද මට දැන් ගේම් එකේ කලිනුත් මට මෙහිම සෙට් වුණා මෙහිම තිබිච්ච බඩු මෙහිමම තිබුණා මචං ඒක ඩිස්පෝන් වෙලා තිබුණ නෑ ඒ කියන්නේ මං මෙහෙම බිමට දාපුවා මම කිල්ලලා නැති වෙච්ච නෙවෙයි ඔලෙන් කමෙන්ට් එකක් දාගෙන එක දවසකුත් මට හොම් සෙට් වුණා මම යන්න ඉඳ නැතිකොට මං මෙහෙම බිම දාලා ගියේ මට හිතුණා මේ මම අර එපිසෝඩ් එක අන්තිම එපිසෝඩ් එක මම ඒ අප්ලෝඩ් කරෙත් නෑ හරිද මට පුකුත් නෑ අන්තිමට අයියෝ ආතෝ මේක මම ඔහොම යනකොට මට හිතුණා දැන් මේ බඩෝ මේ කන්ද මෙතනින් නැති වුණා නම් මාර එකක් නේ කියලා ඊට පස්සේ හැරෝ කතරවස්සේ තේරුණේ අම්මේ තාත්තේ බාප්පේ බුදු අම්මෝ කියලා හරිද වරන් දෙන්නේ නැහැ පටන් ගත්ත ඉවර ගන්න තෝරනේ පරෑරුවා කියංගර උඳ ඉඳන් බ්ලොක් බර ගානකෝගේ මට එපා වුණා හරිද මේ අපි මහ දුරක නෙවෙයි මේ කන්ද තියෙන්නේ පොඩ්ඩක් ළඟ අපේ පරණ ගෙදර මම බේ ස්නෝ එකක් හොයන්න ඔයාලට ස්නෝ එකට යන්න දෙන්න ඕන එකක් යන්න ඕන ඔයාලව ඔයාලා ස්නෝ එකට එකක් යන්න ඕන ස්නෝ ඒත් එක්කම මේ sunflower plane එකේ මට කියන්න බැරුණා ඒක මේ sunflowers තියෙන ඉර තියෙන පැත්තට يعني ඊට පායන පැත්තට sunflowers තියෙන්නේ සාමාන්‍යයෙන් sunflower තියෙන්නේ ඒකන ඔය sunflower කියන නම තියෙන්නේ ඒකන සූර්යකාන්ත කියලා අඩ මචං මට මාර කේජකලා තියෙන්නේ සූර්යකාන්ත කියලා කියන්නේ ඒ නිසා වෙන්නේ නැති මම දන්නේ මම දන දෙයක් මම කියන්න කැමතියි ඔය ගයිස් අපිට තියෙනවා mention එකක් guess කරන්න මේ මම explore episode එකේ කරන්න හිටපු හැම එකම තමයි මේ මෙතන දැන් මට හම්බෙන්නේ ඒක ඇත්තටම වටිනු මට මේම හම්බෙච්ච එකේ කොහින් හරි ඇවිල්ලා මම මහ දුරක නෙවෙයි මං ඉන්නේ මට මේ mention එක හම්බුනේ ළඟ ඇහෙනවා නේද සද්ද පුතා අපි මේ mention එකට අද යන්නේ හරි අපි මේ mention එකට යමු පල්ලෙහෙන් comment එකක් දාගෙන යන්න ඕන ඔයාගේ අවතාව හරන set එක බලන්න මේ guess කළා පල්ලෙහෙන් comment එකක් දාන්න අපි lost treasure විතර කෙලවෙච්ච හෙන්දි ගෑවිල කියපු mention එකද මේ කියලා හේතුව තමයි ඒ mention එකත් මේ mention එක වගේම මේ ගස් එක මට ඔක මතකයි දන්නවනේ මට වෙච්ච වැඩි ඔක මතක වෙන්නේ නැහැ මට මගේ හිටපු ඩයමන්ඩ් හෝස් එයා මේකුත් දාපු මගේ අයියෝ මගේ හරි ආදරණීය අයියෝ වඩ නැති උනා මෙතනදී අයියෝ මම බලු මේක දෙය කියලා හරිද ඔකට එනං එහා පැත්තේ වීදුරුවක් නැති වෙන්න ඕනේ එහා පැත්තේ වීදුරුවක් නැති වෙන්න ඕනේ ඒක ඕකන බල 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 අන්දන් යන්නේ අපි යන් අපි බල මේ බ්‍රිකල්ල දෙන්නේ මම ඔය ආපු පාරව පොඩි ස්ටේජ් ජංගල් එකක් තියෙන මෙන්න මෙතන හැදිලා ලාසනයි මේ අපේ ෆෝන් ඒරියා එක ළඟ මෙන්න මෙතන උඩ අපි ෆෝන් වෙන්නේ අපි ෆෝන් ඒරියා එක අපි බැලුවොත් මෙන්න මේ උඩ තමයි අපි ෆෝන් වෙන්නේ මේ උඩ කොයි හැරි මටම හරියට තැන මතකන පේනවනේ 108 ඔහොම යනවා අඩු වෙන ඔරින ගන්න හරකට අඩු වෙන ඔහොම මට මතකනේ මේ හැරි කොතරද කියලා හරියට මතකනේ මෙන්න මේක උඩ මට මෙන්න මේ බිම මේ තැන් තලාව මතකයි මේ උඩ බහැලා ඔය ගෑස් වේනවනේ ලස්සන හැව පැතිවා ඕ මෑන් ඕ දෙක මාල් ලතිඩයි ගින්දර ළඟට යන්න ඕද එනෝ පුතේ එනෝ අයක දඬෝනේ මින් ඉන් ඉපෙස් ජංගල්ලම හරි ආසයි ඉපෙස් ජංගල් වලට මම දන්නේ නැහැ මං ආසේ මෙතන පාත් එක වගේ හැදිලා යුනෝ ඔය දිස්මච මේ බලන්න අපි කොනේ ඉඳන් උඩේ ඉඳන් ආව ලස්සනයි වගේ නේ උඩ බලන්න පාර බලවන් ඊ උඩට මාර ලස්සනට පේනවනේ බලන්නකෝ මේ අඩෝඩෝඩෝඩෝ මේ නිකන් අර යන්න හැදිච්ච පාර එක වගේ මේ වැත් එක අරින්න ලස්සනට අදලා අඩෝ ඔයෝයි ඒ බබ මෙතන ගියා පාට ලස්සන හැම තැනකම ගියක් හදන්න හිතනවා මගේ හරි ආසයි මේ මෙහෙම කසලා එක මේ මගේ හරි ආසයි ලයික් කරන්න බලද්ද අඩෝ එක මාරුවා ඒක ලස්සනයි ඒක ලස්සනයි මේ එක තිබ්බේ මංජොන් එක ඔව් මංජොන් නෑ
බෝට එකක්ද ගිලුණු නැරක්ද මැන්ෂන් එකද මැන්ෂන් එකක් නම් නෙවෙයි හාරමු බල හාරමු බෝට් එක ගිලුණු නැර මේක තියෙන චෙස්ට් එක දන්නුනේ ඔයගොල්ලෝ දන්නවද මම ඔය හාරලා තියෙන ඕනතර චෙස්ට් එක තියෙන තැන චෙස්ට් දෙක තියෙන මන් තියෙන තැන නම් දන්න වැඩේ කියන්නේ මේක මේක කොනක් වා ගන්න බෑනේ චෙස්ට් එක තියෙන්නේ මේ ඒක තමයි හරියද මම හිතන්නේ මේ මැන්ෂන් එකක් නම් නෙවෙයි මට හිතෙන්නේ නැහැ මැන්ෂන් එකක් කියලා ඔ ඒකක් තමයි මේ බෝට් එක ඒ කියන්නේ වාට සර්වයිවල් ගැහුවේ නැද ඔයාට මේක ඔයාට එපිසෝඩ් බලනවට අමතරව ඔයාට ලොකු දැනුමක් එකතු කරගන්න පුළුවන් ඔයා තනියෙන් එක්ලෝ කරලා ගේම් එක. ඒක අත්දැකීමෙන් මම දන්න දෙයක්. ඉතින් ඒ නිසා ඔයා මේ ගේම් එක එක්ලෝ කරන්න. දැන් ඔයාට ලයිට් එක තියෙනවා අපි ෆාම් එක හදන හැටි දන්නවා ඔයා හරිද? ඒ නිසා මේ ආ කඩිය ගේමින් ගේ මේ ෆාම් එක බලන්න එක් ක්‍රීප මේ ගන් පවුඩර් ෆාම් එක හරි මම ඔයාට ඒක රෙකමන්ඩ් කරන්න. ඒක අවුලන්නේ ඔයාට බලන්න බල ඉගෙන ගන්න පුළුවන්. මම දානකම් හරි මම දාන්න ඔයාට බලන් ඉන්න මේ අවුලන්නේ නැහැ. මම දාන්නම් හිමීට බලන්න. මේක මේ එකක් ශීප්‍රයක් එකක් මට මේක අනේ කොන හොයා ගන්න බෑ මට ඕක හරන්න මම ඕක හරන වැඩේට නම් කැමති නෑ ඕක අපි පිලේජ් ට්‍රේඩ් එකක් ගහමු දවසක අර අර පිලේජ් අර අර පිලේජ් අවුට් පෝස්ට් එක තිබිච්ච තැන මේ ළඟ පිලේජ් එකක් තියෙන තැන ඉතින් මම ඕක මේ අරගෙන තියෙන්නේ මේ මේ මට මේක පෙන්වන්න මම මේ මේ අශ්‍රය දැක්කට පස්සේ මේ ඒ අශ්‍රයද කියලා බලන්න මම ආයි මම දැන් අර එපිසෝඩ් එකේ ආවට පස්සේ මේ මම මේක දැක්ක හරියද බලන්න මේ අශ්‍රයගේ ලස්සන මේ මේ මුන් ටික හිටියේ එදත් මම ඒක මාර ලස්සනයි බලන්න අරය මේ මුන් දෙන්නේ කරගෙන අර තව කළු හේකුටයි සුදු හේකුටයි කොහොම දාලා බලන්න ඕන මොන වගේ පාටක් කවද ගන්න එහෙම බල මේ සුදු මේ ඉන්නේ මෙන්න ගයිස් තව එක්කෙනෙක් ඕකේ එන්ඩර්මන් කෙනෙක් ඉන්නවා මෙතන කොහෙ මේකල පිටේ අපිට යන්න පුළුවන් ඒත් එක්කම මේගොල්ලන්ගේ අපිට බඩු පටවගෙන යන්න පුළුවන් මේගොල්ලන් චෙස්ට් එකක් දාන්න පුළුවන් මේගොල්ලන්ට මට මතක ඔව් එහෙම චෙස්ට් එකක් දාලා බඩු පටවගෙන යන්න පුළුවන් මේගොල්ලන්ගේ මේ ලාමල ලූමද ලාමද නේ ලූමද ලාමද මට මතක නැහැ ඉතින් මෙයා මේ වගේ කඳු ආශ්‍රිත ප්‍රදේශවල තමයි මෙයා ෆෝන් එන්නේ ඒ කියන්නේ මේ වගේ පොඩි කඳු තැන්වල වගේ තමයි මෙයා ඉන්නේ ඔන්න ඔය වගේ ගොනු පේනදි මේ වගේ තැනක තමයි මෙයා සාමාන්‍යයෙන් මෙයා ෆෝන් එන්නේ සාමාන්‍යයෙන් මෙයා ෆෝන් එන්නේ ওই වගේ ඒවයි මට මතක විදියට මෙයා වීඩ කොහෙට දීලාද කොහෙද මෙයාව අපි බ්‍රීඩ් කරන්න පාවිච්චි කරන්නේ ඒත් එක්කම අපිට මෙයාව මේ අර බඩු වාහනය කරන එක්කෙනෙක් විදිහට අපි මෙයා පාවිච්චි කරන්න පුළුවන් අනිත් එක්කෙනා තමයි ඔටුවා ඉතින් අපිට ඔටුවෙකුත් බලමු හම්බෙද කියලා මේ වගේ පාට පාට හතරකින්ද කොහෙද ලාමල වාර බලා ගන්න පුළුවන් ගේම් එකේ මෙන්න මේ දුබුරු සුදු සහ මට මතක නෑ බම් පාට දෙක ඒත් එක මෙතන ඉන්නවා බූරුවෙක් ඔයා කාලකණ්ණෙක් විදිහට වැඩ කරන්න නැති කෙනෙක් නම් අන්න මෙන්න ඉන්න ඔයා ඔයා කාලකණ කෙනෙක් නම් කාලය කියන්නේ නිකන් අර කාලය කියන්නේ තාත්තගේ බූතලේ වගේ අර හිම ගාන කර නැතු ඉන්න මනුස්සෙක් නම් අර හිටිය ඔයා ඒ හිටිය ඔයා එහෙම එහෙම එක්කෙනෙක් නම් ඔයා ඒ හිටිය මම හිතන්නේ ඔයා එහෙම කෙනෙක් කියලා ඔයා එහෙම කෙනෙක් නෙවෙයි ඕබලන්න මම මේ ඩෙසර්ට් යකෝ කවුද හති ලැබි සවාන බයෝම වල ඩෙසර්ට් ටෙම්පල් වල යන බූරුවා අර මේ රවුමට හැරි හැරි මේ වගේ වලවල් මට පුදුම ආකාරයෙන් හම්බුණායි දැන් මෙතන තියෙනවා තා විලේජ පොඩි විලේජ ඉතින් ගයිස් මෙතන තියෙන බැම්බු බයෝම් එකක් ඉතින් බැම්බු බයෝම් එක වාට ඒ අර අතනම තමයි අරහෙන් ආයෙත් ගිහලා මෙතනට ඇවිල්ලා තියෙනවා බැම්බු බයෝම්ස් වල උතන බලා ගන්න බැම්බු ජංගල් වල ඕකේ වාර බලා ගන්න පුළුවන් නෝ පැන්ඩල ඉතින් පැන්ඩස්ස්ස් වේරියේෂන් ගණනාවක් මෙන්නවා මයින්ක්‍රාෆ්ට් නිකන් අඬන මූණක් වගේ තියෙන පැන්ඩල එහෙම එහෙම කියලා ඒ වගේ පැන්ඩස්ස්ස් ගණනාවක් වාර බලා ගන්න පැන්ඩල බලා ගන්න පුළුවන් ඉන්නේ ඔන්න ඕකේ ඉතින් බැම්බු ෆොරෙස්ට් වල ඉතින් බැම්බු ෆොරෙස්ට් එකේ තියෙන කාරණාව තමයි සෝරි ඒකේ පැන්ඩල ওই බැම්බුස් කකා තමයි ඉන්නේ වාට බලා ගන්න පුළුවන් තවනි පැටි එක එක්ක වගේ හිම ඉන්නෝ ඒ ඔක්කොම අපට හම්බුන අර කලින් එපිසෝඩ් ඉතින් එපිසෝඩ් එක මම කඩේ නෑ දැම්මේ නෑ මම දැන් හිතන එක වැඩක් නෑ කියලා මම ඉතින් දැම්මේ නෑ මම හොයන්නේ වෝම් මෝෂන් එකකුයි මේ ඩෙසර්ට් එකකුයි හරිද ඩෙසර්ට් එක හොයාගත්තොත් ඒ ඩෙසර්ට් එක මං හොයපු ඩෙසර්ට් එක නෑ මම මේ පැතට ආපු නිසා මං බැලුවේ එතන ඩෙසර්ට් එක තියෙනවා ඒකම වෝම් මෝෂන් එක තියෙනවා එහාට ගියාට පස්සේ මේ මේක තියෙනවා මේ ඕකේ මේ දේනි ඩෙසර්ට් එක ඊ මෙන්න මේ හරියද කොයි ස්නෝ බයෝම් එක ස්නෝ බයෝම් එක ඩෙසර්ට් යන්නේ ස්නෝ බයෝම් එක වල ගහ කුඩකඩ වගේ ලෑන් කරගන්න බැරි වෙයි ආන්ද තියෙන්නේ මේ ඉතින් ගෝකරණ පේනවා ඇති මාර ලස්සන view එකක් මෙන්න මෙතනින් මේ බලන්න මේ view එකේ ලස්සන ගායිස් මේ බලන්න ඒත් එක මෙන්න මේකේ වාද ටිකක් ඔන්න බලන්න මේකේ මම යනකොට ටිකක් දුවනකොට ටිකක් මේකේ අර ලිසන ස්වභාවය තියෙනවා පේනවනේ ඔන්න බලන්න ඔහොම මං ගියා ඇතරි ඔන්න 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 බලන්න වාර චුට්ටක් වහයිද බැලුවොත් අපි ලිස්සල යන ස්වභාවයක් ඕකේ තියෙනවා පොඩ්ඩක් ගිහිලා නැවතුණාට පස්සේ ටික දුරක් ගිහිලා තමයි අපි බ්‍රේක් වෙන්නේ ඉතින් අපිට මේකෙත් බලා ගන්න පුළුවන් වෙනවා මේ අපි සර්වයිවල් වෙමුද ආ මේ බලන් කමෙන්ට් එකක් දාගෙන යන්න මේ මේ තැන බලන කෙනෙක් නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න මේ 100 days survive in ඒ කියන්නේ දවස් 100ක් Minecraft එකේ snow biome එක survive වෙනවා වගේ ඒ කියන්නේ අපි ෆෝන් එන්නේ ස්නෝ එක. ඒ ෆෝන් එන තැන ඉඳන් අපි ඒ විලේජ් එක වාගෙන එහෙම. ඉතින් ගායිස් ආදරණීය සත්ත්වයන් ඔයගොල්ලන්ට මෙන්න මෙතන.
පොඩ්ඩමට මෙහෙම කොනකට යන්න ගොලංගුල දේසි වැඩ. මේදි මෙතන ඉන්නවා හාවේ මෙතන ඉන්නවා හිම වලස. ඉතින් හිම වලස තෝර බලා ගන්න පුළුවන් වෙන්නේ මගේ අතරි දිනු මචං. හිම වලස බලා ගන්න පුළුවන් ඉන්නේ ඔයාට මේ වගේ මේ පැටි එකක වගේ බලා ගන්න පුළුවන් ඔයාට මෙයා. ඉතින් මෙයා ටිකක් ඔයාට ආක්‍රමණශීලී සතෙක් විදිහට කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම වගේ බුද්ධිමත් විදිහට මේ වගේ ගහක් උඩකට වගේ ලෑන්ඩ් කරන්ද අතපය කඩා ගත්තට පස්සේ හතර හඳින නැති වුණාට පස්සේ උන් හිතෙන් නැති කියලා මට කෝල් කරන්න එපා. මන් දන්නේ නැහැ මගේ නම්බරේ වදන්නේ නැද්ද කොහෙද. ඉතින් මං අන්නේ ආර ඔය ආදරණීය සත්‍යෙක් ඇවිල්ලා අර මැරෙන්නේ නැහැ මම මැරෙන්නේ නැහැ මේ කොයිදේ කොහීතලේ කොයිද ගිනි ගන්නෙ මං ඒක ගැව්වේ මං එහෙම සතින් සෙන්ට කැමති නැහැ දන්නවනේ ඔය වගේ පාර ගහලා සතු මැරුවයි කිය එක මිනිත් වලදී සමරනවයි කියලා that is not real life කියලා හැමදාම කියන දේවුන් ගන්නෑ ඉතින් ඕකේ වලා තියෙනවා හිලක් ඉතින් හිල් පෙන්වන්න බැරි කට්ටියට ඔන්න දිනවා හිලක් අයියෝ ඒක හින ලොකු පතාර වරක් බා අර කන්ද පැත්ත මම කන්ද ඉන්නේ ආයස ලස්සන ඕ බලබන් ගේ මේ පාට රත් මෙති මෙන්න මෙතින මට මේක පෙන්වන්න ඕන නෙමෙයි ගයිස් ආයිස් 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 ගයිස් ගයිස් look at this my son look at this ඔයා මේව දැකලා දැ මම ඒකයි කියන්නේ මේ කට කැරෙන්නකන් එක්ලෝ කරපම් මයින්ක්‍රාෆ්ට් එකේ කියලා අයියෝ එක්ලෝ කරන්න ඕන ඔයා වා මේ ලස්සන අතිරින්න ඕන මයින්ක්‍රාෆ්ට් එකේ පොඩි ෂේඩ් එකක් වගේ දාගන්න වා පොඩ්ඩක් ආර පොඩි ගේම් එකේ හොඳ තැන තියෙනම් මේ කියන්නේ අවුල නැතම අර PC එක වගේ හොඳ නම් BSL ෂේඩ් එකක් වගේ දාගන්න හරිද මේ BSL ෂේඩර්ස් ලස්සනයි ඒගේ හොඳ ෂේඩර්ස් මං ගා තව తీසු මර දාන්න බෑ මේ NAVB ඕක දාන්න පුළුවන් කම්ප්ලිමෙන්ටරි මේ එකක් දාන්න පුළුවන් කම්ප්ලිමෙන්ටරි ෂේඩ් එක දාගෙන වාට යන්න පුළුවන් තව ලස්සනයි පොඩක් දාමුද ලැග් වෙන්න පුළුවන් ආ කම්ප්ලිමෙන්ටරි එක මං දාන්නේ පොඩක් ලැග් එකක් යනවා කම්ප්ලිමෙන්ටරි එක බරයි බලන්න ලස්සන කම්ප්ලිමෙන්ටරි එක මං හරි ආස මේ එකක් look at this මචං හරිද you never see that before කියලා තමයි කියන්න දෙන්නේ මචං අඩෝ 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 ඒ ලස්සනට වට ඇඩෙනෝ තාතේ හැමෝම මම්මගේ අම්මිය කියලා ගාන නිසා මං තාත්තා කියලා ගාන වෙනසකට මචං හරිද ආදේ අඩෝ 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 ඒ BSL ෂේඩ් එක මාර කොම්ප්ලිමෙන්ටරි ෂේඩ් එක මාර ලස්සනයි බලන්න ඒ තියෙන ෆැන්සි ගතිය හරිද මයින්ක්‍රාෆ්ට් එක අර රියලිස්ටික් වලින් සිනමැටික් ෆැන්සි ගතියක් එක මාර view එකක් දෙනවා මෙන්න මේ මොකද්ද නම මතකත් නෑ මචං අපේ යෝ කම්ප්ලිමෙන්ටරි ෂේඩ් එක මචං හරිද ඒ ලැග් වෙන්නේ නෑ අවුලක් නෑනේ මගේ ආ ගේ හරිය පොඩ්ඩක් පොඩි ලැග් ඉෂු එකක් යන්නේ ඒ හරිය අවුල නිසා වෙන්නේ නැති මම දන්නේ ලැග් ඉෂු එකක් යන්නේ අඩෝ මාර ලසනයි හරිද මේ බලන්න අවුරුදු ගාන කතා කරන්නේ ලසන තියෙනවා ඉතින් මට මේක හම්බෙච්චක සෑහෙන්න ලොකු දෙයක් බලන්න ඒ රිෆ්ලෙක්ෂන් එක වැටිලා ඒ වතුරේ දිගට යනකොට ඒ රිෆ්ලෙක්ෂන් එකත් එක්ක බ්‍රදර් I don't know how I saying that මචං හරිද මේක මචං මාර ලතරයි මේ ටික ඒත් එක මෙතනින් එහා පැති බලන්න planes biome එක කේ කොනි පැත්තේ ආයේ cherry grove biome එක පොඩියට බ්‍රදර් ඒත් එක මෙතන ලොකු that is really mention ඒ මේ වතුර ඒ complimentary shade එක මෙච්චර ලස්සනද වා ඒ මම මේ complimentary shade මං කර ගහන්නේ නෑ මේ ආ නෑ මේ complimentary shade එකේ වතුර ලස්සනද තියෙන්නේ ඕ නේ ඕ අඩෝ ඒ එක මාරලා ඒ වතුර යට මාර view එකක් තියෙනවා කම්ප්ලිමෙන්ටරි එකනේ මං කම්ප්ලිමෙන්ටරි එක ගොඩක් දාගෙන ගහලා නැහැ ගේ හරිය පොඩි චූටි දශම ගානක එහෙම 60 පේන්නේ නැහැ පොඩි ලැග් ඉෂු එකක් යනවා මේ මං ගේ හරිය ගොඩක් ගසින්දලා ලස්සන කරලා තියෙන ලස්සන කරන මහන්සියලා තියෙනවනේ ගේ හරිය ඒකයි මං හිතන්නේ ඔය කම්ප්ලිමෙන්ටරි එක දාගෙන ගහම ඒක මාරලා DC එකේ සද්ද නම් චුට්ටක් කලෙන්ට වඩා වැඩිලා තියෙනවා මේ නොයිස් ප්‍රශ්නයක් ඉතින් අවුලන්නේ ඒ මාරලා ලස්සනයිනේ ඒක කම්ප්ලිමෙන්ටරි එක මට දාගෙන තිබ්බ හැමදාම එක්ස්ප්ලෝ කරනකොට ඔන්ලයින් කමෙන්ට් එකක් දාගෙන යන මොකක්ද දානවන රේඩ් එක කියලා අත තිබිලා මේක මට දාන්න පුළුවන් අවුලක් නැහැ මං දාන්නේ නැහැ අර කඩේ කාරක දාගෙන ඒකනේ ඒක ස්මූත් BSL එක ඕක ස්මූත් මට එන්න ආර 0 0% ප්‍රොබ්ලම් ඕකේ ඒ නිසා මං ඒක දාගෙන ඉන්නේ හැදිලා ඉන්නවත් ප්‍රශ්නයක් නැහැ අමුතුවෙන් මාර ලස්සන නැහැ මචං ඒ මම ආයෙත් මේ ෂේඩ් එකෙන් තමයි ගහන්නේ හරිද මේක ලස්සන නැහැ මම මේ ෂේඩ් එකෙන් ගහන්නේ දිගටම ඒ කියන්නේ අපි අර එක්ස්ප්ලෝර් කරේ නැහැනේ මේ ෂේඩ් එකෙන් මම ඉන්නේ නිසා මේක ලස්සන ඉච්චර දැක නැහැ මේ පැත්තේ ලොකු ලස්සනක් නැහැ මේ ටිකේ මාර ලස්සන මට අර මාර වැන්සි ගතිය තේනෝ මේ වලාකුළු ටික දැක එකත් එක්ක අර පැත්ත අර දුර පොඩි අර මීදුමත් එක්ක ගතියකින් තමයි මේකෙත් වෙන්නන්නේ ඔය බලන්න අර ඒ කියන්නේ අපිට අර චංකල්තෙන් ලෝඩ් වෙනවා කියන එක එහෙම පේන්නෙත් නෑ මචං මන් දන්නේ ඒක මාර ලස්සනයි ඔයගොල්ලෝ දැකරේ කොහොමද මතක් කරන්න මට මේකෙන් මේක දාගෙන ස්පේස් ජංගල් එකකට සහ චෙරිගෝ ලස්කේව් එකට යන්න අනිවාර්යයෙන්ම ලස්කේව් එකට යන්න මට මතක් කරන්න
කම්පලිමෙන්ටි ෂේඩේ ඒ වතුරේ තියෙන අර ඒ ලුක් එක බලපන් ඒ ෂේඩින් යූස් ඒ දිස් මචං අර වතුර යටත් කරම අරලා නට පේනවා ඒක මොකද මෙතන බ්ලොක් අගේ ෂේප් එක දෝ පිටට ෂේප් මාර ඕවර් කරන්න ඔය ගයිස් ඔයගොල්ලෝ පේනදී අපි ඉන්න ඕෂන් එකේ කලර් එක මෙතෙන් චේන්ජ් වෙනවා ඔයගොල්ලෝ පේනවා ඉතින් අපි ඉන්නේ ඕ වෙලාවට අපි දැන් ඉන්නවා මෙන්න මේ ලේක් වෝ මෝෂන් කියන එකේ ඒත් එක්කම මේ වකුරු වටේ වැරිරුණා කියලා මට කෑ ගන්න බෑ මං කලබල ටිකයි මෙතන ඩීප් ඕෂන් එක මෙතන තියෙන ඔයගොල්ලෝ පේන ෂිප් එකක පේන එතන මෙතනින් තව එක චේන්ජ් වෙලා තියෙනවා මාර ලසනයි මාර ලසනයි ඕකේ මට අය ෆ්‍රොන්ටිස් මචං ස්පේස් ජංගල් ඉතින් මට හම්බුණා ඕකේ අය පල්ලේට අපි මචං මාට මේක මාර ලසනයි ඒ ෆීස් එක යන්නේ GB එක 150යි PC එකට මොකක්ද ලාත බා ඈ බා PC එකත් මේ ආචුයන කම්ප්ලිමෙන්ටරි එකනේ වලට යක් කම්ප්ලිමෙන්ටරි එක තමයි I don't know මේ මේකත් ලස්සනයි මට මතකද මාර ලසනයි බල ඒකත් ලස්සනයි ඒ බල ලස්සන ෂේඩස් ඒක නම් පොඩි ලැග් එකක් යනවා ඕ ඒ අරක 58යි මේකේ 60 ගානක් විතර යනවා අත හතරක් අත හතරක් ගියා උඩම එතකොට අපි බලමු ඊළඟ ෂේඩ් එක වගේ සියුස් මේක මම දාන්න බෑ මේ බර ෂේඩස් වගේ තිබුණා මං ගාව දැක්කද අඩු වෙච්ච විදිය අර පොඩි ඩීටේල්ස් එකත් එක අහස රියලිස්ටික් ගතියට ඇවිල්ලා මේක ඇවිල්ලා රියලිස්ටික් ෂේඩ් එකක් 100% වගේ රියලිස්ටික් ෂේඩ් එකක් ඔය පේන ඇති අර තියෙන මුතු සිනමැටික් ගතියත් එක්ක අර එක ගිහිල්ලා වතුර බලනවා අර ඒක බලන් ඉන්න එකනේ අර ඒ ලස්සන විදියට හදලා ඊර තියෙන පැතෝම වතුරත් අපි මුහුද ඈත බැලුවොත් අර ලස්සන විදියට පේනවා හරි ඔයගොල්ලෝ පේන ඇති දැන් අපි මේකම අපි මේකේ බැලුවොත් අපිට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් 90 ගාන හැබැයි මේකේ ඒ වතුර ළඟ නිසා ඒක යනවා ඇති හරි ඔය GPU ප්‍රසන්ට් එක මම මනින්නවා පෙන්න 83ක් ඔය වගේ එතෙම අපි PTGI CUS PTGI කියන එකට ගියොත් බලා ගන්න පුළුවන් ඊට වඩා මාරලා වැඩි මගේ තියෙන 1660 සුපර් එකක් RTX එකක් තිබ්බනම් මාරෙට ගහන්න පුළුවන් මේක හරිද RTX එකක් වගේ අපි RTX සෙට් කරගමු පස්සේ හරිද අපි ගාමු අල්ට්‍රා රියලිස්ටික් පොලිග්‍රාෆ් බලන් වතුර ලාතන ඩෝ ඒ මාරලා නෑ FPS එක 70 ඒ හැර ගණන් යන්නේ හැබැයි ඒ කියන්නේ පොඩි අමුතු ගතිය තේරෙනවා ලැග්ගක් වගේ ගතියක් තේරෙනවා මං 90 ගණන් යනවා ඒක තමයි අපි ඊළඟට දැම්මොත් මේක HRR ටෙස්ට් කියලා එකක් ඕක අපි මේකට දැම්මොත් E2 එකට E12 එකට දැම්මොත් ඔගල බලා ගන්න පුළුවන් ඒක අහස ටිකක් Look at this view මචං ultra realistic brother. ඒ ඇයි මේ ඉර පේන්නේ අවුව? අඩෝ ලැග්ගෙනවා. ඇයි එලියකේ? එලියකේ වගේ. අඩෝ මාර ලස්සන හැබැයි මේ රිසෝස් එකකට අරක දාලා ඒ මේක අයින් කරා. මේක ලැග්ගෙන ලැග්ගා. ඒ ෂේඩ් එකේ හැට යති ලව්වේ. මං කිව්වේ ඒ ෂේඩ් එකේ හැටි යති ලව්වේ. ඇයි යකෝලාංකෝ. අර ලස්සන ටයිල් එක මූදු නිකන් ෂේඩ් එකක් නෑ වගේ ගොංගේ දෙකක් වගේ. ඒ නෑ අපි ෂේඩ් එකෙන් බලාපොරොත්තු වෙන්න මචං ඒක. සෑහෙන ලොකු මේ. ලස්සනට උනාර මට BSL ෂේඩ් එක ලස්සන නිසා මං දාන් හිටියේ මට දැන් අර බල ඒ VSL ෂේඩ් එකේ තියෙන අපිට ලෝකයක් අමුතු ලෝකයක් කරලා දැන් ආයෙ PC එක ගන්න අරගෙන ඉම්ප්ලිමන්ට් එකෙන් කම්ප්ලිමන්ට් එකෙන් RDR 2060 එකක් වගේ තිබ්බනම් මේ 2070 එකක් වගේ තිබ්බනම් අපිට මේ කම්ප්ලිමන්ට් එක ලස්සනට පාවිච්චි කරන්න අපි අරක දාමු මට අවුල් වගේ මේක දාගෙන යන්න දැන් මට පොදු වෙලා VSL එක දැන් අපි වෙන දවසක එක දාන් ගහමු අගේ දැන් හිත කින් එකක් ලැග් වෙනවා කියලා හිත කියන මං හිතනවා අද ඔගේ මට අම්මෝ තාතේ ස්නෝ විලේජ් මැරෙන්නේ නැහැ මචං මම හොය හොයා අපරාදේ මට ස්නෝ විලේජ් පෙන්වන්නුන්නේ නැහැ කටියට මට පෙන්වන්න මූමනා තිබ්බා කියලා හිත හිතෙනකොට ස්නෝ විලේජ් මේන්න පොඩි එකක් එයා ලස්සනයි යන ඇටි අනේ ඔත් දෙකත් ඒක කරගෙන ඉපටි ආලෝ කටු දෙන්නේ නැයි තාතර එන්න මේ මොකෝ යකෝ පා වෙන්නේ වැඩ නැද්ද මේ වෙන වැඩ නැහැ මොකද්ද කියන්නේ ඇහෙන්නේ නැහැ ෆෝන් පොයින්ට් එක උතනද ඒක කොයි හරි මැරනෝ ආලෝ මල්ලින් කොහොමද මම හිතපු මේ විලේජ් එක නෑ බං බලන් යද්දි මහ චොර විලේජ් එකකට තිබිලා තියෙනවා මට හම්බෙත් විලේජ් දෙක මහ චොර විලේජ් දෙක ඉරාවට අර මේ ගොල්ලම්ට ගහලා දුවන්න මම හිතේ බලහම් මටත් මං කුප අදහස් එන්නේ මං ආස නැවන්නේ නෙවෙයි කුප අදහස් වෙනවා ඒක ගයිස් අපිට මේ පාන් සහ පොටැටෝස් බලා ගන්න පුළුවන් බ්ලූ බෙඩ් එක තියෙනවා එතනම මේ ලස්සනයි මචං ඒ තියෙන එකත් එක්ක කියන මේක වෙනම මේක අපි කෝඩිනේට් ගමු අපිට මේ විලේජ් එක ඉතරට ඕන වෙයි අපිට වයිල් එක කරන්න ඕන නොත් ඔයගොල්ලෝ කැමති වුණා කරමු මං දැන් අපිට විලේජ් එක තියෙනවා බලන්න ඕඩ මේ කාපට් එල්ලලා අය ලස්සන හොඳ ට්‍රැෆික් මිනිස්සු කොටසක් ඉන්න පිරිසක් යනක් වගේ පේනවා අපිට ලස්සන මේ කඳුවල නම් යන්න බෑ මට මේ මේ මට අයිඩියා එකක් පොඩි ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන ඉන්නේ අයිඩියා කවුල්ද කියලා මට හිතෙන නිකන් අර මේ වගේ සීතල පැත්තට යනකොට මයින්ක්‍රාෆ්ට් එකේ නිකන් අර වෙනමම අලුතෙන් අපි හදා ගන්න ඕන මේ නිකන් අර ජැකට් එකක් වගේ මොකක් හරි තිබ්බනම් ලෙද එකක් එහෙම නැත්තම් අපිට සීතල හැදෙනු හරිද හැබැයි අපි ස්නෝ බයෝම් එකම ෆෝනොත් අපිට එහෙම සීතල හැදෙන්නේ නැහැ අපි ඒකනේ ඒකට පුරුදු වෙච්ච අර මිනිත්තු කොට අරගෙන හිතෙන්නේ නැද්ද අපි ඩෙසර්ට් එක මේ ඩෙසර්ට් එකට යනකොට ගොඩක් රස්නේ අපි ඒකට මොකක් අර මට බලපන් මට හිතෙන්නේ ඒවා ඩෙසර්ට් එකට යනකොට රස්නේ වැඩි නිසා අපි මොනා හරි අර එකක් දාගන්න ඕන එන්චාන්ටින් එකක් හරි අඩුමතරමේ හරිද අඩුමතරමේ එන්චාන්ට් වන් එකක් හරි අඩුමතරමේ හරිද ඒක දැනෙන්නේ නැහැ වැඩක් නැහැ ගමන් නැහැ ඒ වගේ එකක් හරි අඩුමතරමේ
අඩෝ ඒතකොට එක තියන අප ඉංචාන්ට එකත් පිල වැඩන්න වෙන ක් ෂූට කර පෙන්න්න තියන්න ඒ චාන්ටකින් වෙනස් ඉංචාන්ටකක් වෙනස් ඒක ෂෝට්ටකින් පේෙන් ොනක අමුතේ කර වෙනස් වෙන්න එක පේෙන්ඩෝ අද ඒමුණ මරුණේ රක මං ගෙතර තියන තන ටයිල තියන්න ගෙර තියන්තන ටයිල් මං ගෙදර තියන තනට එන මං හිටියේ පෝබරි මං ඇවිල්ලා ඇදම කෝඩිනේට් බල වෙත්න මුකුත්න ඔහේ ගියා ඔහේ ආවගේ කාරණාවක් වුණා ඒකන මම ගියත් මං මොන පැත්තද යන්න කියල බලනවේ ඒම ගියාට අයිද මට ආයෙත් ගෙදරට එන්නුනානි අරකොල්ල වාට රටක පෙන්න්න ඉතින් අපි මේ විදිහට තමයි ගයිස් අපි මොකද්ද හිතන්න ගෙදර හම්බුනේ හම්බේ රකපන්න ගන්න හදන්න එපා මගේ විහිළු අපේ ගෙදර හම්බුනේ හම්බෙන් අර හම්බෙන් හම්බුන හැම ඇයි ඇයි ඇවුල් අවුල් ඉතින් ගයිස් මේ විදිහට තමයි අපේ එපිසෝඩ් එක ඉවර වෙන්නේ අහසේ තියෙන මාලිගාව අපිට ඊට වඩා උඩට යන්න පුළුවන් ඔයගොල්ලෝ කලින් දන්නවා මේ එපිසෝඩ් එක බලනනම් දෙවියෝ සවා කියලා කියපු එපිසෝඩ් එකේ අපිට මෙතනට තමයි මයින්ක්‍රාෆ්ට් එකේ යන්න පුළුවන් උඩම ලෙවල් එක මෙතනින් සෝරි ඒකට කොහොමද බය මං කලින් උඩට ආවේ මෙතනින් උඩ අපිට බ්ලොග් ප්ලේස් කිරීමේ හැකියාව නැහැ අපේ අපිට දැන් රොකට් දීරඩි තා වට් යමේ හැකියාව බිය අපිට දැන් යන්න පුළුවන් උඩ මේ වගේ උඩින් ෆ්ලයි කරන්න තියෙන අම්මාරයි පියා මිනිමයි කියන අබ්දකින් මෙනවා ඉතින් ගයිස් ගින් එනම් හම්බ පිළිඟ වීඩියෝ එකෙන් ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි පෝෂන් වගේ මොකක් හරි එකක් ටෙස්ට් කරමු හෙට කියනවා අපි අපි බලන්න මම හෙට හරි අනිත් හරි කියනවා හෙට ගේන්න බලන්න අපේ මොකද්ද Call of Duty Call of Duty Black Ops එක එදයක් ඔයන්නේ මේ පැත්තට බලන්න අපි ආයෙත් ගෙදර ගහන්න යන්න බෑ ඉතින් ඒක ගේන්න බලන්න මම ගේන බලන්න නෙවෙයි ගේන්නම් තව ගේම් එකක් මම ඩවුන්ලෝඩ් කරලා තියෙනවා මට මතක නැහැ ගේම් එක නම් හොය මතක් කරන්න මේක කඩාගෙන බිම්මුට වැට්ට මචම්මා ඉතින් මම එලයිට් ට්‍රේ දෙක කැඩෙනකන් මේ එක්ස්ප්ලෝර් කරා ඊළඟ එලයිට් ට්‍රේ එක තාපේ මාර සීන් එක මචං ගේනා එලයිට් ට්‍රේ දුනේ දැන් අරක එන්චාන්ට් කළා නේ ඒ තිබ්බ කර මතක නැහැ අනේ අයියෝ මොකද උනේ යකෝ ඒ ෆයර්වර්ක් නම් තියෙන ඉතින් ආයේ වුණා ඒක මේ මම බය වෙන්න ඕන කාරණාවක් නෙවෙයි වුණා මේක ඉක්මනට යන්න ඕන මේ රොකට් එක කැඩලා යනටක් ආරසියෙද්දක මේන් ඔයින් 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 පේනුනේ ඔන්න ඕක අපි එන්චාන්ට් වෙන්න කනිවාරයක් දාගන්න ඕකට අද යල වෙන ලයින් නැහැ අනේ අපි මේ වෙත්ෙන් ආයි පේනුනේ ඔකේ වාගේ ඉතින් ඒකගෙන තව ගේම් එකක් මම දාගත්තා මම මතක් කරගන්න ගන්න තව ගේම් එකක් දාගත්තා ඒ ගේම් එකේ නම කුවට ඔයා දන්නේ නැහැ හරිද ඔයා මම දන්නු මේක බලන ගොඩක් දෙනෙක් ඔය ගේම් එකේ නම කුවට දන්නේ නැහැ හැබැයි ෆේමස් ගේම් එකක් හරි ලස්සන ගේම් එකක් සුපිරි ගේම් එකක් ඔයා ආශා කරන ගේම් එකක් වෙනවා අනිවාර්යෙන් මේක මට ඉරහඳ වෙයි හරිද මට ඒක විශ්වාස කරම ඔයාර කියන දන්නේ අඩෝ වලට ඒක හිතා ගන්න බෑ දැන් මචං මගේ බඩගින්නත් එක්ක මචං වාර තේරෙන්නේ නැහැ මට එකපාරට ආපු හැඟීම මගේ බඩගින්නයි ඒ ගේම් එක මං කාලයක් තිස්සේ ගහන්න බලාගෙන හිටපු ආසාවයි සහ තව මේ ඒ ගේම් එකේ තියෙන සුපිරි එකයි සුපිරි ගතියයි ඒකේ තියෙන බොසයිට්‍රිකයි ඒකේ තියෙන අමුතු ගතියයි අමුතු ගේම් මැකැනික්ස් අඩෝ වලට ඒකත් එක්ක මචං බඩගින්න මික්ස් වෙලා ඒක මචං මගේ තියෙන බඩගින්න මිදලා මෙහෙම අඹරිලා මේ හරි ලස්සන අමුතු ෆීලින් එකක් ආවා සහ අඩෝ මං ගෙදරට ඇවිල්ලා කියලා වගේ පොඩි එකක් හිතුනාට ඉතින් ගයිස් ගිහින් එන්නම් හම්බු වෙලා වීඩියෝ එකෙන් subscribe කරන්න හෙල්ට ගේමින් subscribe කරන්න හෙල්ට ගින්ද ගින් නම් හම්බු වෙලා වීඩියෝ එකෙන් හෙල්ට ගේමින් හදලා තියෙන මචං වාගේ අපි අතොලට ගිහිල්ලා කතා කරමු හා එන්න එන්න ෆින් එක මැදුවි හලෝ මලෙල නංගිලා ටික කොහොමද දරුවෝ ටික දරුවෝ වගේ බං සිරාවර ඒ මං පස්සෙම නෙමෙයි බලපන් හරි කතරයක් මම මේ පස්සෙම නෙවෙයි අර කෑරි දෙකක් උසෙන් කෑලි හතරක් හතර දෙනා උස්සගෙන එනවා ඉතින් පස්සෙන් හැම තැනම අයියෝ දැන් මම ඔය ලයිට් එකෙන් පිහාපන කරා මේ දෙන්න මේ හතර දෙන ඇතුළට දාලා ගිනතත් ඒ දෙනවා පස්සෙන් එනවා එනවා එම් බය වෙන්න දෙයක් නැහැ මේ ලාවල්ට වැටුනොත් මැරෙනවා ඒක යන්න පොයි වගේ දැන් වල ඒක කතා කරන්න මම ඇත්තටම මන් දන්නේ මට එකපාරට මොකද්ද පැනට් එක කියලා ඒ සිරාවට මර අරක මීකලා මන් දන්නේ අමුතු වේලක් ආ ඉතින් subscribe කරන්න හෙල්ල ගේන්න subscribe කරන්න හෙල්ල ගේමින් හෙල්ල ගේමින් හල දෙන්නේ වාගේ මානසික නිදහස සඳහා දවසට පැය විනාඩි කිහිපයක් වාගේ ගේම් එකක් ගන්න ගේම් එකක් බලන ලස්සන රසවින් දෙන්න ඒත් එක්කම ඔගේ සැබෑ දියුණුව සඳහා ඔයා හෙල්ල ගේන්නට subscribe කරන්න ඉතින් ඉන්නේ නම් හම්බෙමු ඊළඟ වීඩියෝ එකෙන් මේ තමයි Minecraft ඉතින් ඔය ඉන්නේ ඔයා ඉතින් දැන් ඔයා ඔබ ওই විදිහට කාලකන්ණියක් විදිහට ෆෝන් එක තව තවත් කෝල් කරගෙන ඉන්න එපා. ඉතින් මේ වීඩියෝ එක පෙන්නන්නේ ඔයාව තව ටිකක් කාලකන්ණි කරන්න, ඔයාගේ තව ටිකක් වෙලාව කන්න ඕන කියලා ආසාවක් තියෙනවා YouTube එකට. ඉතින් YouTube එකෙන් විකුණන්නේ ඇත්තටම ආව සහමාව. ඉතින් ඒ නිසා ඔයා මේ වීඩියෝ එක බලන්න. ගිහින් එනනම් හැම වෙලාවෙම ඉතින් Improve safe improve life stay safe be happy. ගිහින් එනනම් හැම මිලඟ වීඩියෝ එකෙන් අයබෝන් and බුතර. කඩෂකඩ බුම් බුම්. හයි. අර උට්ටක් ගහලා දුවන්න හිතෙන බං. ඇයි මම මේ මොකක්ද මට ආපු මේ ෆීලිස් එක උඩ ගහලා දුවන්නේ. I don't know. අර ආසනේ මම වට ගහලා දුවන්නේ මං ආව. I don't like that's mean. වටනම් එන්නේ.